ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙනක කුමාක් අද මැදම රාත්‍රී 12න් පස්සේ සියලුම මහනගර සභා නගර සභා ප්‍රාදේශ සභා දුර කාලයේ අවසන් වෙනවා අද මැදම රාත්‍රී 12න් පස්සේ මේ ආයතනවල නගරාධිපතිවරුන්ට සභාපතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තව දුරටත් මහජන නියෝජිතයන් විදිහට කටයුතු කරන්න බෑ විවස්ථානුකූලව නිල කාලය අද මැදම රාත්‍රී 12න් අවසන් වෙනවා ඒ නිසාම මැතිවරණය පැවැත්විය යුතු තිබුණා මේ මාර්තු මාසේ 19ට පෙර අතු නමුත් ආණ්ඩුව දිගින් දිගටම හිතාමතාම මේ මැතිවරණය කල් දැම්මා හරියටම ගත්තොත් මේ මැතිවරණය පවත්වන්න නියමිතව තිබුණේ ගිය අවුරුද්දේ පෙබරවාරි අග මාර්තු මුල අමතිවරයාගේ බලය පාවිච්චි කරලා අවුරුද්දක් කල් දැම්මා මේ අවුරුද්දේ මාර්තු 9 වෙනිදා ඡන්දේ පවත්වන්න මැතිවරණ කොමිසම දින නියම කරා නමුත් අපි කවුරුත් දන්නවා ආණ්ඩුව මේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කරන මුදල් මැතිවරණ කොමිසමට ලබා දුන්නේ නැහැ ඒ නිසාම මේ මැතිවරණය අප්‍රේල් 25 දිනේ දක්වා කල් දමන්න මැතිවරණ කොමිසමට සිද්ධ වුණා අද වෙනකොට ඒ දිනේට මැතිවරණය පවත්වන්නත් බැරි තත්ත්වයක් උදා කරලා තියෙනවා තවමත් මුදල් අමාත්‍යාංශයෙන් මුද්‍රණාධිපතිවරියට ඒ වගේම මැතිවරණ කොමිසමට ඒ අදාළ මුදල් ලබා දීලා නැහැ පහුගිය දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ තීන්දුවක්ම ලබා දුන්නා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් ඒ වගේම මුදල් අමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහටත් ඒ වගේම මුද්‍රණාධිපතිවරියටත් මේ මැතිවරණය පවත්වන්න බාධා පමුණුවන්න එපා ඊට අවශ්‍ය කරන මුදල් ලබා දෙන්නත් ඒ වගේම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න අවශ්‍ය පියවර ගන්නත් මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට ඒ නියෝගය ලබා දීලා තියෙනවා ඒ නිසා දැන් කැබිනට් මණ්ඩලයට කිසිදු අයිතියක් නැහැ පාර්ලිමේන්තුවෙන් වෙන් කරපු මේ මුදල් ලබා නොදී ඉන්න අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව නිශ්චිතව සඳහන් වෙලා තියෙනවා මේ රටේ මූල්‍ය බලය පැවරලා තියෙන පාර්ලිමේන්තුවට ඒ බලතල ප්‍රකාරව තමයි පහුගිය 2022 දෙසැම්බර් මාසෙදී 2023 වර්ෂය සඳහා මුදල් වෙන් කිරීම සිද්ධ කරේ ඒ අයවැය යෝජනාවලදී තමයි මේ අවුරුද්ද පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් මුදල් වෙන් කරේ මේ පාර්ලිමේන්තුවේ ඒ මූල්‍ය බලය ප්‍රකාරව මැතිවරණ අදාළ සල්ලි වෙන් කරලා තියෙනවා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ වගකීම තමයි ඒ මුදල් නොපමාව ලබා දී. මුදල් අමාත්‍යවරයාගේ වගකීම තමයි ඒ මුදල් නොපමාව මැතිවරණ කොමිසමට ලබා දී. නමුත් දිගින් දිගටම මේ රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා කකුල් මාට්ටු දාමින් වෙට්ටු දාමින් ව්‍යවස්ථා විරෝධී විදිහට අද මේ මුදල් ලබා දෙන්නේ නැහැ. ඒ නිසාම තමයි අධිකරණ ඉතා පැහැදිලිව මේ ඓතිහාසික තීන්දුව ලබා දුන්නේ. අද එයා ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් නොසලකා තමයි මුදල් ඇමතිවරයා කටයුතු කරන්නේ. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඒ ඇමතිවරයාගේ අනුමැතියට දාලා ඇඟ බේර ගන්න හදනවා. එහෙම ඇඟ බේර ගන්න අමාත්‍යංශ ලේකම්වරයෙකුට කොහෙත්ම හැකියාවක් නැහැ. අමාත්‍යංශයේ මූල්‍ය භාරව ඉන්න ප්‍රධාන නිලධාරියා තමයි අමාත්‍යංශ ලේකම්වරයා. එයා ඊට අමතරව මොහු භාණ්ඩාගාර ලේකම්වරයා. ඒ නිසා මොහුට කිසිසේත්ම ඒ වගකීම බැහැර කරන්න වගකීමෙන් මිදිලා ඉන්න කිසිදු අයිතියක් නැහැ. ඔහු බැඳිලා ඉන්නවා විවස්ථානුකූලව මේ මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දෙන්න. පළවෙනි වතාවට තමයි ලංකාවේ මෙවැනි සිද්ධියක් වෙන්නේ. ඉතින් මේක ඉතා පැහැදිලි රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්නෝමතික මැදිහත් වීම ඇතුළේ තමයි මේ ඡන්දයට අවශ්‍ය මුදල් ලබා නොදෙන්නේ. ඊට අමතරව දැන් අලුත් ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ අපි කවුරුත් දැක්කා දොළවත්ත මන්ත්‍රීවරයා සහ සේමසිංහ මන්ත්‍රීවරයා ඒ දෙන්නම මේ අධිකරණ තීන්දුව විවේචනය කරමින් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනයක් කියලා අර්ථ දක්වන්න හැදුවා මේක කිසිසේත්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් නෙමෙයි ඉතා පැහැදිලිව ඒ නඩු තීන්දුව තියෙන්නේ
मेरटे विधायक नियोग लबा दी मीट पेरात्वत् मे अधिकरण विविध अवस्थावल कैबिनेट मंडल विरुद्ध तीन वरंतीन कैबिनेट मंडल तीन तीरन वट एरहिव तीन वरंतीन व्यवस्था वट एकंगद नद्दकीन कतम श्रेष्ठाधिकरणे बला हरि पहदिलव व्यवस्था ये अदाल वगंतिवल निश्चित सदाहन वेलातीन मूल्य बल तीन पार्लमेंट तोट के पार्लमेंट सम्मत वेच्चे कैबिनेट कट विनस्कर बेह एम विनस्करण ना पार्लमेंट नवत अनुमत वेन्नो तेम दिला नह तेम वेला नेता कैबिनेट मंडली बेंदिला इन्नवा पार्लमेंट सम्मत वेच्चे मुदल मेतिवन्न कोमिसेट लबा दे एक तनिपुद्गले कुट हिते हदिन ओलुवमारो कुट विनस्करन्न बेह एनिसा मे मेतिवरणे अदाल मेतिवन्ट अदाल मुदल लबा दीम मुदल अमतिवरयागे मुदल अमात्यंश लेखम वरयागे वगकीमक ए वगकीम पहर हरिन्न किसी से इतमाइतियाक नह मेरटे जनताव जनतावगे मूलिक नीतियवेन व्यवस्थानुकूलव ए मुदल वहाम लबा दिय युतुय एवगेम तमय ए दोलवत्त मंत्रीवरय सह सेम सिंह मंत्रीवरय मतु करन्नी पार्लिमेंतु वरप्रसाद उल्लंघनयक् कियला अत्रम विशेषाधिकरण तींदुयेन करला तियेन्ने पार्लिमेंतुवे बलय तवत् शक्तिमत् करीमक् पार्लिमेंतु मंत्रीवरुन सत्व तियेन ए बलय तहवुरु करीमक् शक्तिमत् करीमक् तमयि विशेषाधिकरण तींदुयेन तियेन्ने पार्लिमेंतुवेन सम्मत करपु मुदल कैबिनेट मंडलयेन लबा देन्न कियन एक एक पार्लिमेंतुवे बलय हालु करीमक् नेमेयि बलय उदुरा गैनीमक् नेमेयि पार्लिमेंतु कटयुत्तु वलट अंगिलि गैसीमक् नेमेयि व्यवस्थावट अनुव अधिकरणे बलनुव ए पार्लिमेंतुवेन सम्मत करपु ए मुदल टिक लबा देनवद नैद्द कियन एक एकट तमयि उसावी यान्ने निक्केने ओनैम पुरवैसियकुट अयितियक् तियेनव श्रेष्ठाधिकरणयेन ए नडु तींदुव लबा गन्न ते अनुव तमयि ए नडु तींदुव लबा गत्ते इतिन एक पहर हरिन्न विधायकयट अयितियक् नैहे इता पहेदिलिव आंडुकुम व्यवस्थावे निश्चितव सदहन वेनवा मेरटे परमाधिपत्ति बलय कियन्ने मोकद्द कियला परमाधिपत्ति बलय अनु पालन बलतल मूलिक ऐतिहासिकम सह जनतावगे छंद बलय परमाधिपत्ति बलय काटवत् पहर गन्न हो काटवत् उदुर गन्न बै एक जनतावसतु बलय जनतावसतु बलय कैबिनेट मंडलेट पहर गन्न बै परमाधिपत्ति बलय छंदाइतिय रणिल विक्रमसिंघट पहर गन्न बै मुदल लेखम वरयट पहर गन्न बै एक व्यवस्था विरोधी इनिसापी मुदल अमति वरयट मुदल अमात्यंश लेखम वरयट नवत अवधारणे करला कियनवा मे अधिकरण तींदुवट हिसनमन अधिकरण तींदुवट हिसनमन नेतुव व्यवस्था विरोधीव कटयुतु करन्न गियोत् एके फल विपाक तमन्ट भुक्ति विंदिन्न वेनु मोकद अपिट मतकयि मैत्रीपाल सिरिसेन विधायक जनाधिपति दूरे धरण वेलावे ओहु व्यवस्था विरोधीव पार्लिमेंतु खाल्तियल पार्लिमेंतु बलय वेनत खंडायमकट लबा दुन्ना इकता नीति विरोधी विधियट करपु वेडक् दिन 52 कुमंत्रणे वेलावे मैत्रीपाल सिरिसेन जनाधिपतिवरया मेरटे आंडुकुम व्यवस्थाव उल्लंघनय करा अम्मु अम्मु ए उल्लंघनय करा ते वेलावे विपक्ष हिटिय रणिल विक्रमसिंह विपक्ष हिटिय गोडक्काय श्रेष्ठाधिकरणयट अभी मंत्रीवर 121 दिन कसंकल पेसमक इदिरिपत् कर रणिल विक्रमसिंह अत्ते असं कर तो ओहु तेतुलत्त तमयि मंत्रीवर 121 दिन कसंकल नडुवक् गोनु करे श्रेष्ठाधिकरणयट मैत्रीपाल सिरिसेन एदा विधायक बलय पाविच्चि करला ए बलय हुमारु करपु क्रमे वेरदी कियला श्रेष्ठाधिकरण ऐतिहासिक तींदुवत्तु ए तींदुवदुन्ने विधायकयट एरहि मैत्रीपाल विधायक जनाधिपतिवरयाटत् एरहि एहेम श्रेष्ठाधिकरण तींदुव पिलिगन्न एदा रणिल विक्रमसिंह समत् उना हबै ए रणिल विक्रमसिंह अद इतिहासे सरदमक् विधियट दम्मे अधिकरण तींदुव पिलिगन्न नतु यानु मेवनि अवस्था गणनावक् पहुगे इतिहासे तियेनु එහෙම අවස්ථාවකදීම කැබිනට් මණ්ඩලයේ අධිකරණයේ තීන්දුවට හිස නැමුවා
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම විධායකයේ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථායකයේ වගකීම දැන් රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය හැල්වට ලක් කරනු අධිකරණ ස්වාධීනත්වය හැල්වට ලක් කරනු IMF එකේ වමනාවට මහ බැංකුව ස්වාධීන කරන්න හදනු ඒතර IMF එකේ පදයට නටමින් මහ බැංකුව ස්වාධීන කරන්න අලුත් පනත් ගේනු දැනටමත් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන 21 වෙනි සංශෝධනය 20 වෙනි සංශෝධනය ඒ වගේම 19 වෙනි සංශෝධන 17 වෙනි සංශෝධන ඒවේ ප්‍රතිපලයක් විදිහට ස්ථාපිත වෙච්ච මේ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ නැහැ ඒවා හැල්වට ලක් කරනවා ඒවට ඒවා අභියෝගයට ලක් කරනවා තමන්ගේ ගෝල බාලයෝ දාලා දොලවත්තල සේමසිංහල වගේ චක් ගෝලියෝ දාලා මේ අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගහන්න හදනවා ඉතින් මේක සම්පූර්ණ වැරදි හදිසියෙම අපි දැක්ක පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ කමිටු ස්ථාපිත කර චමල් රාජපක්ෂ එහි සභාපතිවරයා කරා දැන් වරප්‍රසාද කමිටුවට මේ දොළවත්ත මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න යොමු කරලා තියෙනවා ලබන 23 වෙනිදා උදේ 10 මාට මේ වරප්‍රසාද කමිටුව කැඳවලා තියෙනවා එහි න්‍යාය පත්‍රය හරි පැහැදිලිව මේ දොළවත්ත මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද ප්‍රශ්නේ මත දාලා තියෙනවා ඒ කියන්නේ මොකද්ද අධිකරණය මේ ලබා දීපු තීන්දුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් කියලා ඔහු සඳහන් කරපු ඒ ප්‍රකාශය තමයි වරප්‍රසාද කමිටුවට යොමු කරලා තියෙන්නේ. අපි දකින්නේ මේක ඉතාම බරපතල තත්ත්වයක්. අපේ රටේ නීතිය පරමාධිපත්‍ය හැලුවට ලක් කිරීමක් මේ රටේ ජනතාවගේ උත්තරීතර නීතිය වෙච්ච ව්‍යවස්ථාව හැලුවට ලක් කිරීමක් එහෙම කරන්න දෙන්න බෑ. රටක පාලනය වෙනුවෙන් තමයි මෙවැනි ව්‍යවස්ථා නීති හදලා තියෙන්නේ. ජනාධිපතිවරයා වැඩ බාර ගන්නකොට දිවුරල ප්‍රතිඥා දෙනවා අත තියලා දිවුරල ප්‍රතිඥා දෙනවා මේ ව්‍යවස්ථාව ගෞරව බහුමානෙන් යුක්තව දිවි හිමියෙන් ආරක්ෂා කරනවා කියලා ප්‍රතිඥා දෙනවා මේ රනිල් වික්‍රමසිංහත් අග්‍රවිෂකාරවරයා ඉස්සරහා අත තියලා දිවුරුන් දුන්නා මේ ව්‍යවස්ථාව ගෞරව බහුමානෙන් යුක්තව ආරක්ෂා කරනවා කියලා ඉතින් එහෙම කරපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද චක්ගෝලිය දාලා මේ විවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන්න හදනු. ඒක ඉතා බරපතල තත්ත්වයක් රටේ නීති ආධිපත්‍ය බිඳවැටීමක් කණවැටීමක් ඒකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි ජනතාවගේ පැත්තේ ඉඳලා ඉතා පැහැදිලිව ආණ්ඩුවට අවධාරණය කරනවා. වහාම මේ අධිකරණ තීන්දුවට හිසනමුලා මැතිවරණය පවත්වන්න අවශ්‍ය කරන මුදල් ලබා දෙන්න. ඊට එරෙහිව ඊට පටහැනිව යන්න විධායකයට අයිතියක් නැහැ. කැබිනට් මණ්ඩලයට අයිතියක් නැහැ. එවගේම දැනට දින නියම කළා තියෙන මේ මැතිවරණය ප්‍රාදේශීය සභා මැතිවරණය අප්‍රේල් 25 වෙනිදා පවත්වන්න අවශ්‍ය මූලික යටිතල පහසුකම් වහාම ලබා දෙන්න දැනට දින නියම කළා තියෙන තැපැල් ඡන්දෙ මාර්තු 28 29 30 ඒ දිනවලට අවශ්‍ය කරන විදිහට මේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය මුදල් වහාම ලබා දිය යුතුයි ඒක මුදල් අමාත්‍යවරයාගේ වගකීමක් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ වගකීමක් අධිකරණ තීන්දුවට හිසනමලා මේ වහා ලබා දිය යුතුයි දැනටත් එසේ නොකර තියෙනවා නම් නැවත අධිකරණ ක්‍රියාමාර්ග හරහා අපිට සිද්ධ වෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න දැනටමත් අපි ජාතික ජනබල වේගී විදියට අධිකරණයට ගිහිලා තියෙනවා අපි මේ මැතිවරණයට බාධා කිරීම අභියෝගයට ලක් කරමින් අලුත් නඩු කටයුත්තකට ආරම්භය දීලා තියෙනවා ඒ වගේම දැනටත් විවිධ පාර්ශව මේ අධිකරණ ඉදිරියේ අභියෝගයට ලක් කරලා තියෙනවා ඒ ක්‍රියාවලිය තව ඉස්සරහට ඇදෙනවා නමුත් මෙහෙම අධිකරණ ක්‍රියාවලිය හරහා මේක පස්සට තල්ලු කරන එකත් ආණ්ඩුවේ උපක්‍රමයක් මොකද අධිකරණ කටයුතු ඉක්මනින් ඉවර වෙන්නේ නැහැ ඒවට යම් කාලයක් ගත වෙනවා ඒක පාවිච්චි කරලා මැතිවරණ අපව කල් දාන්න ආණ්ඩුව ඒකත් උත්සාහ කරනවා නිසා ඒකට ඉඩ තියන්න නැතුව වහාම මේ මැතිවරණේ පවත්වන්න අවශ්‍ය කරන මුදල් පාර්ලිමේන්තුවෙන් වෙන් වෙච්ච මුදල් ලබා දීම මුදල් ඇමතිවරයා වහාම ඉටු කළ යුතුයි जनता परमाधिपत्य बलय जनता वगे छंद बलय कैबिनेट एकट रनिल विक्रमसिंघट पहरगन्न किसिंदु ऐतिहासिक नह ए व्यवस्था उल्लंघने क्रीमक नीति विरोधी कटयुत्तक एट एरहिव मेरटे जनता अनिवार्यं पेलगहेनवा जनता वगे बल ईट वडा शक्तिमत् कियन एक अपि अनागते पेन्ननु हुदाय ए करुणु टिक तमाई मूलिक वशयेन तियेन वेनत् करुणु अवश्य तेन प्रश्न परमाधिपत्य बलय जनता सत्बल पहरगंड बैगिया
හැබැයි දැන් ඔය පහුගිය වකවානුව තුල අරන් බැලුවම ඒ වගේ පැහැර ගැනීම අනන්ත තිබුණා. ඊළඟට අධිකරණයට ඒවට කරුණු කාරණා ඉදිරිපත් කරා. හැබැයි දැන් අධිකරණයත් හැරෙන්න ලක් කරයි කියලා ඔබතුමා කියනවා මම දැන් ජනතාවත් අතර කවුරුන් දානවා. දැන් මින් එහාට යන්න දැනක් නැහැ මේ මාතෘකාව. අධිකරණය තමයි විවස්ථා විරෝධීව යම්කිසි පාලකෙක් වැඩ කරනවා නම් ඊට එරෙහිව තීන්දු දෙන එකම ප්‍රධාන ආයතනය. ඒත් අධිකරණ තීන්දු වලට හිස නැමීම මේ රටේ ජනාධිපතිවරයාගේත් අමාත්‍ය මණ්ඩලෙත් පාර්ලිමේන්තුවෙත් මේ රටේ ජනතාවගේත් වගකීම. ඉතින් ඒත් එය අධිකරණ තීන්දු නොසලකා ඒවට පයින් ගහලා කටයුතු කරනවා නම් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කවර හෝ එවැනි පුද්ගලයෙකුට එරෙහිව නීතිමය දඩුවම් ලබා දිය හැකි. ඉතින් ඒ තමයි විය යුත්තේ. ඒ වෙනුවෙන් අපි අනිවාර්යෙන් ඉස්සරහට මැදිහත් වෙනවා. දැන් ඔය අධිකරණයේ වරප්‍රසාද කමිටුව දාලා අධිකරණය පාර්ලිමේන්තුවට කැඳවන්න ඕනේ කියලා කතාවක් තියෙනවා. දැන් මේ අධිකරණය බය කරන හදන වැඩ පිළිවෙලක්ද? ඇත්තට මේ හදන්නේ අධිකරණය බියවද්දන්. විනිශ්චයකාරවරුන් බයවද්දලා දැන් මේ තීන්දුව Tamanට පක්ෂ විදියට ගන්න. ඉතින් අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මෙවැනි නීති විරෝධී වැඩවලට බය වෙන්න එපා. අධිකරණයේ ස්වාධීනත්වයේ ගරුත්වය ආරක්ෂා කරමින් ඔබතුමන්ලා නීත්‍යානුකූල ලබා දිය යුතු තීන්දුව ලබා දෙන්න. මෙවැනි බියවැද්දීම් වලට කිසිසේත්ම සැලෙන්නත් එපා, බය වෙන්නත් එපා. මේ රටේ ජනතාව මේ රටේ යුක්තිය සාධාරණත්වය නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න ජනතාව ඔබලා සමග ඉන්නවා. ඒ නිසා බය නැතුව නීත්‍යානුකූල තීන්දුව ලබා දෙන්න කියලා අපි අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. විංශකාර මණ්ඩලයේ වඩා ප්‍රමාණය වැඩි කරමින් උදාහරණයක් විදිහට මේ තීන්දුව ලබා දුන්නේ විංශකාරවරු තුන්දෙනෙක්. ඒක පිළිගන්නේ නැත්නම් ඒ පාර්ශවයට පුළුවන් විංශකාරවරු 5 දෙනෙක් හෝ 7 දෙනෙක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න පූර්ණ බෙන්ච් එකක් සහිත විනිශ්චය මණ්ඩලයකට මේක යොමු කරන්න. එවැනි අවස්ථා නීතියේ තියෙනවා. එහෙම නැතුව අධිකරණ තීන්දුව නොසලකා ඉන්න බෑ. ඒක පිළිගන්නේ නැතුව ඉන්න බෑ. ඒක පිළිගන්නේ නැත්නම් අභියාචනා කරන්න පුළුවන් ඊට එක්කෝ ඊට ඉහළ උසාවියකට එහෙම නැත්නම් ඒ උසාවියේම විනිශ්චයකාර මණ්ඩලයේ වෙනත් බෙන්ච් එකකට මාරු කරන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථා ඕන තරම් තියෙනවා. පීවී ජයසුන්දර හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව අධිකරණ තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව පිළිගන්නේ නැහැ කියලා විනිශ්චයකාරවරු 5 දෙනෙක් යුක්ත ඒ උසාවියේම වෙනත් අධික විනිශ්චයකාර මණ්ඩලයකට යොමු කරා. එයින් තීන්දුව වෙනස් වුණා. හරි හෝ වැරදි එහෙම වෙච්ච උදාහරණ ඕන තරම් තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යංශ ලේකම් මේ තීන්දුවට කැමති නැත්නම් උන්ට පුළුවන් විනිශ්චයකාරවරු 5 දෙනෙක් හෝ 7 දෙනෙක් යුක්ත මණ්ඩලයකට මේක යොමු කරන්න. එවැනි අභියාචනක් කරන්න පුළුවන්. එහෙම නැතුව ඒක පිළිගන්නේ නැතුව ඉන්න අයිතියක් නැහැ. ඔබතුමා සඳහන් කරනවා අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා පළාත් පාලන ආයතනය විසිරුණා. ඒ වෙයි බලේ දේශපාලන බලේ ඒ වෙයි ඉවත් වෙනවා ඉවත් වෙන්න ඕනේ කියලා. හැබැයි දැන් කණ්ඩායමක් තාමත් ලෑස්ති වෙනවා මේ මේ ඒ බලය තවදුරටත් රඳා පවත්වාගෙන යන්න. මම දන්නේ මොකද ක්‍රමවේදය කියලා. මේක කරන්න පුළුවන්. මම දැක්කා සාගරකාරී වසම් කියනවා ඉන්න සභාපතිවරුන්ටම ඉන්න නගරාධිපතිවරුන්ට තවදුරටත් ඉන්න මේ පනත නීතිය හදා ගන්නවා කියලා. එහෙම නීතිය එක එක්කෙනාට ඕන විදිහට හදන්න බෑ. දැනට තියෙන පළාත් පාලන නීතිය අනුව අද මධ්‍යම රාත්‍රී 12න් පස්සේ සියලු පළාත් පාලන නියෝජිතයන්ගේ දුරකාලය අවසානයි. ඒක වෙනස් කරන්න මේ තියෙන නීතියට අනුව කාටවත් බෑ. එහෙමනම් අලුත් පනතක් එහෙම නැත්නම් පනත් සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගේන්න ඕනි. ඉතින් මෙතෙක් එහෙම එකක් ඉදිරිපත් වෙලා නැහැ. ඒක ඉදිරිපත් කරන්න කලින් කැබිනට් එකේ අනුමත වෙන්න ඕනි. සති දෙකක කාලයක් දෙන්න ඕනි අධිකරණයට යාම සඳහා. ඊළඟට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වෙන්න තව සති දෙකක් යනවා. තව මාසයකට වැඩි කාලයක් යනවා එහෙම එකක් ගේන්න. අද වෙනකොට එහෙම එකක් නැහැ. ඒ නිසා අද රෑ 12න් පස්සේ කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැහැ. ඔය එක සභාපති කෙනෙකුටවත් තව දුරටත් රැඳී ඉන්න. මම දැක්කා රෝසි සේනානායක නගරාධිපතිවරිය කියනවා අද රෑ 12න් පස්සේ අපේ කාලය ඉවරයි හෙට උදේ එතුමිය ගෙදර යනවා කියලා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. අනිත් ඔක්කොටම එහෙම යන්න ඕනි. විවිධ උත්සාහයන් දරනවා.
බස්නාහිර ආණ්ඩුකාරතුමන් මට ආරංචි බස්නාහිර පළාතේ සභාපතිවරුන්ව හෙට උදේ 10ට කැඳවලා තිනවා. ඉතින් මේ උත්සව එතන කතා බහක් ගිහිලා තිනවා. මෙහුම් කමිටුවක් සම්බන්ධීකරණ කමිටුවක් පත් කළා. ඒ කට්ටියම තවදුරටත් තියාගන්න. එහෙම අයිතියක් නීත්‍යානුකූලභාවයක් කොහෙවත් නැහැ. ඒ නිසා පනතට අනුව සභාපතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තවදුරටත් රැඳිලා ඉන්න බෑ. මෙහුම් කමිටු දාන්නත් බෑ. විශේෂ කොමසාරිස් කියලා පත් කරන්නත් මේ නීතිය නැහැ එහෙම එකක්. ඉන්න සභාපතිම විශේෂ කොමසාරිස් විදිහට පත් කරලා තවදුරටත් රැඳී ඉන්න පළාත් පාලන නීතිය එහෙම වගන්තියක් නැහැ. ඉතින් ඔවුන් උත්සාහ කරනවා වෙන්න පුළුවන්. හැබැයි දැනට තියෙන නීතිය පනතේ නම් කිසිඳු හැකියාවක් නැහැ. ඔවුන් කියනවා මේ අධිකරණය මීට කලින් මේවට තියෙන යම් යම් තීන්දුව දීලා තිනවා. ඒ අනුව අපිට මේක කරගන්න පුළුවන්ද කියලා සොයා බලන්න අධිකරණය කටයුතු කරනවා කියලා. සොයා බලන්න උත්සාහ කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට හරි කනගාටුවක් ඇති. ඒගොල්ලන්ගේ සභාපතිවරුනේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් එයාලට තව දුරටත් ඉන්න බෑ. ඉතින් මේ බලය දාලා යන්න කැමති නැහැ. ඒ නිසා විවිධ ක්‍රම හොයමින් ඉන්නවා වෙන්න පුළුවන්. තව දුරටත් රැඳී ඉන්න. හැබැයි නීති අනුව නම් ඉන්න බෑ. ඉන්න අයිතියක් නැහැ. එම බලහත්කාරයෙන් හිටියොත් අනිවාර්යයෙන් මිට ඉරව නීත්‍ය අනුකූල ක්‍රියාමාර්ග ගන්න. දැන් මැතිවරණ කොමිසම අපි දැක්ක මේ මුල් කාලේ මැතිවරණය තියන්න ලෑස්ති වෙන කාලේ බොහොම උද්‍යෝගයෙන් සහ උනන්දුවෙන් ඍජු ප්‍රකාශ කරමින් කටයුතු කරා. හැබැයි දැන් මේ වන විට ඊට හාත්පසම වෙනස් ක්‍රමයක් තියෙන එක හැම වෙලේම නිකන් මේ බොහොම මේ ඒක නිකන් වෙනස් වෙලා කවුරු හරි ඒකට නිකන් ප්‍රහාරයක් දෙන්න කරලා ඒ ප්‍රහාරයට බය වෙලා දැන් නිකන් මේ බොහොම සැහැල්ලු වචන ප්‍රකාශ කරමින් තියනවද නැත්නම් වගේ මට්ටමක තමයි මේ වෙනකම්. ඇත්තටම මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක්. ඒට මීට වඩා බලතල සහ අයිතිවාසිකම් තියෙනවා මේ මැතිවරණය පැවැත්වීම සඳහා පියවර ගන්න. ඇත්තටම දැන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සල්ලි නොදී ඉන්න එක පිළිබඳව උසාවි ගියේ කොමිසම නෙමෙයි වෙනත් පාර්ශවයක්. හරිනම් මැතිවරණ කොමිසම තමයි අධිකරණ ඉස්සරහට යා යුතු තිබුණේ. දැන් වුණත් මුදල් ඇමතිවරයා මුද්‍රණාධිපතිවරිය මේකට බාධා පමුණුවනා එකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලට යාමේ හැකියාව කොමිසම සතුයි. කොමිසම මේ බලය හරියට පාවිච්චි කරන්නේ නැහැ. කොමිසම පොලිසියට පැමිණිල්ලක් දාලා එතනින් සීමා වෙලා ඉන්නවා. අපි කියන්නේ කොමිසම සතු බලතල පාවිච්චි කරන්න. පතෝල වගේ ඉන්න එපා. ඔබට ඊට වඩා ශක්තිමත් බලයක් තියෙනවා. ඒක නෙමෙයි ව්‍යවස්ථාවෙන් දීපු බලයක්. විවිධ පාර්ශවවලට ගිහිල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නකම් ඉන්න ඕනේ නැහැ. කොමිසමට අයිතියක් බලයක් තියෙනවා. තමන්ගේ තියෙන බලතල ක්‍රියාත්මක කරන්න පූර්ණ මැදිහත් වීමක් කරන්න. ඉතින් අපි ඉල්ලා සිටිනවා කොමිසමෙන් වහාම ඒ ශක්තිමත් මැදිහත් වීම කරන්න දියාරුව තත්ත්වයේ ඉන්න එපා. ඒකම තමයි ආණ්ඩුව තමන්ගේ පැවැත්ම සඳහා පාවිච්චි කරගන්න. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච විධායක ජනාධිපතිවරයාට තමන්ගේ දුරකාලය අවසන් වීමට පෙර අවශ්‍ය නම් ඔහුම ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් පමණක් මැතිවරණයක් ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන්. සරලව කිව්වොත් ජනාධිපති දුරකාලය අවුරුදු 5යි. 2019 නොවැම්බර් තමයි මේ ඡන්දේ පැවැත්ුණේ. 2019 නොවැම්බර් ඉඳලා අවුරුදු 5 සම්පූර්ණ වෙන්නේ 2024 නොවැම්බර් වලට. එදාපත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂට හැකියාවක් තියෙනවා අවුරුදු 4ක් ගියාට පස්සේ අවශ්‍ය නම් ඔහුම ඉදිරිපත් වෙනවා නම් නැවත ජනාධිපතිවරණයක් කැඳවන්න. ඒ බලය
අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට නැහැ. රනිල් වික්‍රමසිංහට ඒ බලය නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වෙනි වගන්තිය ඉතා පැහැදිලිව මේක සඳහන් කරලා තියෙනවා. ජනතාවගේ ඡන්දෙන්පත් වෙච්ච නැති අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට තමන්ගේ දුර්කාලේ ඉක්ුත් වෙන්න කලින් ජනාධිපතිවරණයක් කැඳවන්න බෑ. ඒ කියන්නේ රනිල්ට මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් කැඳවන්න බෑ. ජනාධිපතිවරණයක් නියමිත පරිදි ව්‍යවස්ථානුකූලව පවත්වන්න වෙන්නේ 2024 නොවැම්බර් වලින් පස්සේ. ඒ නිසා 2024 නොවැම්බර් වෙනකන් ජනාධිපතිවරණයක් කැඳවන්න රනිල් වික්‍රමසිංහට හැකියාවක් නැහැ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්